අදරණිය දරුවනේ ඔබ අදත් මේ එකතුවන්නේ ජීවිද්‍යාව විෂයයටතේ ප්‍රශ්න පන්දාහ කිරීමේ වැඩ පිළිවෙලේ පස්වන ප්‍රශ්නපත්‍රය සමඟයි මේ වන විට ප්‍රශ්නපත්‍ර හතරක් අපි සාකච්ඡා කර ලවසන් වෙලාතිීන් පස්වනි ප්‍රශ්නපත්‍රය සමඟයක්දත් ඔබ එකතුවන්නේ සුපපුරදු පරිදි මේ ප්‍රශ්නපත්‍රය තුළදත් ජීවිද්‍යාව හඳුන්වාදීම කියන පලවෙනි ඒකේ සිට විවාහාරික ජීවිද්‍යාව කියන අපගේ දහවන ඒකකේ දක්වාත් සෑම ඒකයක්ම ආවරණය වන පරිදි ප්‍රශ්න ඉදිරිපත් කරා මම මේ ප්‍රශ්න පත්‍රයට ඔබ මුලින්ම පිළිතුරු සපේල ඉන් පසු මගේ ප්‍රශ්න සඳහා පිළිතුරු සාකච්ඡාව නැරඹීමෙන් ඔබට ඔබේ ලියපු පිළිතුරුවලට අදාල ඒ ගැටලු සියල්ල නිරාකරණය කරගන්නත් ඔබේ පිළිතුරුවල නිරවද්‍ය භාවය මනාව පරික්ෂා කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. එමන දරුණ අපි මේ ප්‍රශ්නපත්‍රයට පිළිතුරු සපේල යොමුමු පිළිතුරුප අත්‍ර සාකච්ඡාව සමග පලවෙනි ප්‍රශ්නයට පියොමුමු නෛතික කාරණාවලදී ජීවවිද්‍යාත්මක සංකල්ප පිළිබඳ දැනුම භාවිතාවන අවස්ථා තුනක් ලියන්න. සුපුරුදු පරිදි සෑම ප්‍රශ්නපත්‍රයකම පළමු ප්‍රශ්නය මම ඔබවෙත යොමු කරන්නේ ජිවිද්‍යාව හඳන්වාදීම අපේ පළමු ඒකකේ තේයටත අද පස්විනි ප්‍රශ්නපත්‍රයේ තුළලද ඔබට යොමෙනවා නෛතික කාරණාවලදී ජවිද්‍යාත්මක සංකල්ප පිළිබඳ දැනුම භාවිතාවෙන්න අස්ථා තුනක් ්‍රධ අවස්ථාතුනක් විශෂ නිර්දේශය තුළෙ හමුුවෙනවා එකක් තමයි මාතෘත්තය පේතෘත්තේ පරීක්ෂා කිරීමදී දැ යම්කිසි දරුවෙක්ගේ සැබෑ ජීවවිද්‍යාත්මක මවපියන් හඳුනා ගැනීමේදී යම්කිසි ගැටලුවක් ඇති වුුණොත් හරියටම අම්ම කෞද මේ දරුවවාගේ පියා කෞද්ද කියලා ජීවවිද්‍යාත්මකව හඳුනාගැනීමේදී ගැටලුවක් වුණොත් ඔන්න ජානතාක්ෂණය ඩන්නේ තාක්ෂණය යොදාගෙන මේ ගැටලුවට විසඳු හොයන්න ොල ඒ වගේම විවිධ අපරාධකරුවන්ව ඒ අපරාධ හදුරාගැන්න අපරාධ පරික්ෂා කිරීමේ කටයුතු සඳහා මේ තාක්ෂණය යොදාගන්න සමහර අපරාධකරුවන් ඔවුන්ගේ කිසිදු සාක්ෂියක් ඒ අපරාධ සිදු ස්ථානය තුළ ඉතුරු කරන්න නැතුව ය අවස්ථා තියෙනවා නමුත් ඔවුන්ගේ ඩන්නේ සාක්ෂි අපරාධය උස්ථානයේ හොයාගන්න පුළුවන් එනිසා අපරාධ පරීක්ෂා කිරීමටත් මේ ජානතාක්ෂණය විශේෂම ඩන්නේ තාක්ෂණය දන ඇගිලි සලකුණු තාක්ෂණය භාවිතා කරනවා ඒ වගේ ආගමන විගම ගැඩලු විසඳ ගැනීම සඳහත් මේ යොදා ගන්න. යනුව අවස්ථා තුනත් තියනෝ නීතිමය කටයුතුවලදී ජීවිද්‍යාත්මක සංකල්පවල දැනුම භාවිතාවන පළවෙනි එක තමයි අපි නියමු මාතෘත්වය හෝ පීතෘත්වය පරික්ෂා කිරීමට තෘත්ය පරීක්ෂා කිීමට එවගේම අපරාධ පරීක්ෂා කිරීමට අවසන් වශයෙන් ආගමන විගම ගැට්ලු විසඳීමට මේ වගේ නයිතික කාරණා නීතිමය කාරණාවලදි ජීවිද්‍යාත්මක සංකල්ප පිළිබඳ දැනුම් අපි භාවිතා කරනවා. දැන් දෙවන ප්‍රශ්නයට යොමුමු ජීවින් තුළ විධත්වයක් ඇතිවීමට හේතුවන නිර්ණායක මොනවාද. දරුවනේ ජීවින් තුළ විධත්වයක් ඇතිවීමට හේතුවන ප්‍රධහන් නිර්ායක හතරත්තිය නවා හරිම පහසු පිළිතුරක්මේක එකක් තමයි තරම තර්මගැලීම අපි සයිස්්‍යක නැත්තම් ප්‍රමාණය කියන අදහස් ඒවගේ හැඩේ බලපන හැඩේ මත විදත්වයක්ත් තියෙන සෛලිකද බහු සයිලිකද කියන එක ආකාරය සයිල් ආකාරය සහ අවසාන වශයෙන් ජීවින් වාසය කරන වාසස්ථාන ව්‍ය අප්තලා තිනෙන ප්‍රදේශයනුව විධත්වයක් තියෙන. තොළට තරම හැඩය ආකාරය සහ වාසස්ථාන අනුව මේ විධත්වය දකින්න පුළුවන් ජීවින් අතර හිලිම් තරම හැඩ ආකාරය සහ වාසස්ථාන තමන් ජීවත්වන පරිසර ය අනුව ජීවින් තුළ මේ වගේ විශාල විවිධත්වයක් දකින්න පුළුවන්. මම ොමනවා තුන්වෙනි ප්‍රශ්නයට නැවතත් ජීව ලක්ෂණ සම්බන්ධ ප්‍රශ්නයක් පරිවෘතියනු කුමක්ද හරිම සරලයි පරිවෘතිය කියන්නේ දේහේ තුළ සිදුවන සියලුම රසායනික ක්‍රියාවල සමස්තේ. දේහෙ තුළ සිද්ධ වෙන සියලු රසායනික ක්‍රියාවල සමස්තේ තමයි පරිවෘතිය කියන්නේ හරිම සසරයි දේහය තුළ සිදුවන සියලු රසාහිනික ක්‍රියාවල සමස්තය තමයි පරිවුරතිය කියන්නේ. දේහේ තුළ සිදුවන සියලුම රසාහිනික ක්‍රියාවල සමස්තයේ තමයි පරිවුරතිය කිය හතරවෙනි ප්‍රශ්නය ට්‍රයියේසයිල් ගලිසරෝල් අනුවක් සෑදන ආකාරය ඇඳ දක්වන්න. දැන් මේ වනවිට මම ඉදිරිපත් කරපු ලිපිඩ පාඩම. ඔබ නැරඹවානම් අනිවායම මේක එතරම් ගැටලුවක් පෙන් ඉනහ. මේ ්‍රයියේසල් ගිරෝල් අනුව සෑද ආකාරය අපි රසායිනික පදනම කොටසේ ලිපිඩ පාඩමේද. මුළු මනින්ම ඉතාම පැහැදිලිව සාකච්චා කළා.ත් ඉති දරුවන්නේ ්‍රයියේසල් ගිසරෝල් අනුවක් නිර්මාණය වන ආකාරේණයහන්. මෙතනද වැරදිර තේරුම්ගන්න එපා සහරදරුවන් ට්‍රයියසෙල් ිසරල් අනුව තරක් ඇඳල පෙන්න්නනවා ඒ ඔබෙන් බපොත්තු වෙන්නන්නේ මෙත මෙතන බලාපොත්තු වෙන්නේ මේ ප්‍රශ්ණ තුළින් ම බලාපොත්තු වෙන්නේ ට්‍රයේසයිල් විසරෝල් සෑදෙන ආකාරය සහ අවසානද ට්‍රයිසයිල් බිසරෝල් අනුව ඇඳල පෙන්න්නන්ඩයි අවශ්‍යවෙන්. ආරම් බේසා අවසානය දෙකම අඳින් ඕනේ. ඉතිං දැන් අපි දන්නවා ට්‍රයියේසල් ලිසරෝල් අනුවක් නිර්මාණය වඩ බලිසරෝල් අනුවක් සහ මේද අම්ලාන තුනක් අවශ්‍ය. ලිසරෝල් අනුවුයි මේ දම්ලනු තුනකුයි ඕනි දොළ ඒ දේවල් ඇඳල තමයි අවසාන ප්‍රතිඵලය අඳින් ඕනේ අපි අඳ ගලිසරෝල් අනුව C C C එන්න ගිසරෝල් අනුව ද මේ දම්ලානු තුන වෙන පාටකින් අපි අඳම ී දිත්වබන්ධනඕ මෙතම මේදම්ලනුව අපි දන්නවා ඒේ කාබොක්සිල් අම්ල කාණ්ඩයක්ක් ස හයිඩ්‍රෝකාබන් ඩාමයක්ත් තිෙන ආර කියන්නේ හයිදරකාබ් දාම ඊළඟ මේ දම්ලනුව ඊළඟ මේදම්ලනුව දැ මේදාම්ලානු තුන බිසරෝල් අනුවත්ක සම්බන්ධ වෙන්නයි හදන්නේ මේ වෙලාදි දන්නවා ජලානු තුනක් ඉවත්වෙන එතොට එතනදි වෙන්නේ කාබොක්සිිල් කාණ්ඩ ඕච් කොට සක්සහ ගිසරෝල් අනුවේ ඕ කාඩ එච් පරමානුවක් බැගින් තමයි ඉවත් වෙන්නේ මෙ බලන්න්න ජලානු ඉවත්වෙන විදි ැමතනින් මෙහම ජලානු තුනක් ඉවත් වෙනවා ජලානු තුනක් අයි වෙන. ද ලැබෙන ප්‍රතිපල තමයි ්‍රයියේස ලිසරල්ලනොද අප ඇලබලමු නිල් පාට පාවිච්චි කරන්න වෙනවා එතනින් එච්ච එකක් නෑන දැන් ඕෝවිතරයින්නේ මේ දම්ලවලින් ඕයච් කාණ්ඩයක් ඉවත් වුණා එනිසා දිිත්වබන්ධන ඕ R දිිත්වබන්ධන ඕ R දිිත්ව බන්ධන ඕ R ද මෙන මේ අතර තමයි ඇතිවෙන්නේ ඒ බන්ධනය මේ බන්ධනයට කියන්නේ දරුවෝ බන්ධන කිය මෙ ට බන්ධන මෙටර බන්ධන මෙහෙම ස්ටර බන්ධන තුනකින් ගලිසරෝල් අනුවක් මේ දම්ලානු තුනක් සමඟ සම්බන්ධ වඋනහම මේ අනුව හඳුන් වන්නේ ට ස ගලිසරෝල් කියලා සල් ලිසරෝල් යිල් ගිරෝල් කිය මේ අනුව අපි හඳුන් වන්නේ පැහැදිලිද හරික දර ර ප්‍ර්න චාක ලබසා නයි අපි දැ පස් වල ප්‍රශ්නයට යමුයීම බලු පස්සනනි ප්‍රශ්න. ලින් ටවන ෘත්්‍යයන් මොනවාද රිම සරලයි සහයන් සයිමයක් ලෙස මෙමයා ක්‍රියා කරනවා. ඉල්ලෙක්ට ්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරනවා. එවිතරන් නෙමයි දරුවනේ සොසනේද. විශේෂන්ම සයිලිය සොසන ක්‍රියාවලයේදී. මෙයා කවරවිදියටටද ඔක්සි කාරයක් දිර ක්‍රියා කරනු. සොසනයේද ක් කාරයක් විදි ක්‍රා කරන. ෙක්ට වාහක ලෙසක්‍රියා කරනවා සහයෙන් සයිමයක් ලෙසක්‍රියා කරනු කත් අබිලියුම් සහයෙන්සයිම ලිස්ස ක්‍රියා කරයි ඉලෙක්ට්‍රෝන වාහක ලෙසක්‍රියා කරයි එක්න වාහක ලස ක්‍රියා කරයි සසනේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි සොසනේදී ඔක්සිිකාරකයක් ලෙස ක්‍රියා කරයි තයින්නේ ෙන් ඉට ෘත්තිය සහහින් සයිමයක් ලෙස ක්‍රියා කරනො ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරන එලගම සොසනයේදී ඔක්සිකාර්කයක් ලෙස ක්‍රියා කරනවා හරි ඊළඟ ප්‍රශ්නයටයමුෙමු සත්ව සයිලල ලාස්මට ලෙව කොෙස්ටරෝල් මගින් ඉටුවට කෘත්්‍යයන්මනවාද ෘත්යන් දෙගක්ත් තියෙනවා එකත් තමයි මධ්‍යස්ථ ෂ්ණත්වලදී තර්ලමය බව අඩුකිරීම මගින් පලාස්සු පටලේට ස්ථායි බව සහ නම්ම ශී බවක් ලබා දෙන දෙවනියක තමයි පහත් උෂ්නත්වලදී පලාසු පටලය ගණවීමෙන් ආරක්ෂා කරනු මේ දෙක තමයි ලියන් උනේ අපි ලියම් පළවිනි කාරණාව මධ්‍යස්ථ උෂ්නත්වවලදී තරලමය බව අඩු කිරීම මගින් ද්‍යාස්තු ෂ්නත්ලදී තරල මේ බව අඩුකිවීම මගින් පලාස්ම පටලේලාස පටලට ස්ථායි බව හා නම්්‍ය ශීලී බවක් ලබා දීම ථයි බවසා රම්මශිලි වක් ලබාදීම දෙමනි කාරණාව තමයි පහත් උෂ්නත්වොලදී පටලේ ගණවීමෙන් ආරක්‍ෂා කරනු පහත් උෂ්නත්වලදී පටලේ ගණවීමෙන් ආරක්ෂා කරනු. හොඳ පාඩන් කරගන්න මේටික පහත් උෂ්නත්වයේදී පහත් උෂ්නත්වවලදී පටලය ගනවීමෙන් ආරක්ෂා කරයි දැනවීමෙන් ආරක්ෂා කරය. හරි දැඟපට පුළුවන් දරුණේ හත්වනි ප්‍රශ්නයට යොමුවෙන් සයිල සැකිල්ල යනු කුමක්ද. ඔන්න පාඩන්කරගන්න හොඳ අරථ දැක්වීමක්. දරුවේ සයිල සැකිල්ල දකින ලැබෙන්න්නේ සූනියෂ්ටික සයිලවල විතරයි. කොයිම වෙලාව කොත් බැක්ටීරියා සයිනෝ බැක්ටීරිියයා ආකි බැක්ටීරියා මේ වගේ ප්‍රා්ඥිියෂ්ටික සයිලවල ඔබට මුණගැහින්නේ නැහැ සයිල සැකිල්ල. සයිසකිල නිර්මාණය වෙන්නේ ප්‍රධාන සංරචක නැත්තන් සංගටක තුනකි. ශුද්‍ර සූත්‍රිකා හවා තැක්ටින් සූත්‍රිකා ශුද්‍රනාලිකා සහ අතර මැදි සූත්‍රිකා. දැ ශුද්‍ර සූත්‍රිකා ස අතර මදි සූත්‍රකා පොද්දුවය අපිට කියන්න පුළුවන් ප්‍රටීන සූත්‍රිකා කියලා. ප්‍රටීන සූත්‍රික දෙැමන් මේ අර්ථදැක්වීම කොමද ගොඩනගන්න කියලයි දරුවන්ට කිය දෙන්න. පෝටීන සූත්‍රිකා සහ ශුද්‍රනාලිකා වලින් සමන්විත මුලින්ම ඒක පාඩංකරගන්නවා ප්‍රටීන සූත්‍රිකාසා ශුද්‍ර නාලිකාවලින් සමන්විත. සයිලේ හැඩේ පවත්වා ගැනීමට ආධාරවන සන්ධාරක වියූහයකි. එතන කෘත්‍යයන් දෙකක් කියවෙන සයිලවල හැඩේ පොවත්වා ගැනීමට ආධාර වෙන ඒවගේම සන්ධාරණය සපේන සංධාරක වියූහයක්. විශේෂයෙන්ම දරුවනේ මොන සයිලවලටද මේ හැඩේ පොත්වවා ගන්න උදව් කර, ශාග සයිල්ලෝල්ට නෑ ශාක සයිල්ෝට එහිම අවශ්‍යන මකොද සාායිලවල පිට තින්ම තියෙනවනි සයිල බිත්ති ලබිත්තියගෙන්නේෙ රුඩව්හ දැඩිවූහ මොකද සෙලිවුලෝස්තියනවා හමි සෙලිවුලෝස්තතියනවා පෙක්්ටින් තිෙනවා ඊට අමතරව දතීක සෛල ිත්තිය නිර්මාණය වේ දි ලික්නින් සුබැරිින් වගේ ජලාපාරගම් මේ සංගටක දුෘඩ සංගටක තැන්පත්වෙනවා එනිසා ශාක සයිලයකට සයිල සැකිල්ලෙන් මේ හැඩේ පවත්වා ගැනීමට කිසිම විශේෂ බලපෑමක් නෑ විශේෂවාසයක් නෑ හැබැයි දරුවෝ හැඩයක් නිශ්චිතව නැති සත්ව සයිලවලට අපේ සයිලවලට වගේ ඇමී බවගේ සයිලවලට පැරමීසියම්ලට මේ වගේ සයිලවලට හැඩේ පවත්වාා ගැනීමට ලොකු උදව්වක් කරන්නේ සයිල සැකිල්ල එව අර්ථදැක්වීම පටන්ගන්න මෙහෙම ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍රනාලිකාවලින් සමන් විත සයිලයේ හැඩේ පවත්වාා ගැනීමට ආධාරවන සන්ධාරක විව්හයකි සයිේ හැඩේ පවත්පවා ගැනීමට ආධරවන සන්ධාරක විවහයෙකි එතිින් අතර පෙන්නේ අවශ්‍යතාවයනුව කැඩීමට සහ නැවත සෑදීමට. දැන් මේ සයිල සැකිල්ල කියන් ස්තීරම තිය විය්හයක් නෙමේ. මොහොතින් මොත වෙනස්වෙන්න පුුවන් යම් යම් තැන්වලින් මේ ප්‍රටීන සූත්‍රිකාවල බැඳීම්වලින් සම්බන්ධතා කැඩෙන්න්න පුුවන් කැඩිල බිඳලා යන්න පුළුවන් හැ නොත සගස්වෙන්න පුළුවන්. අවශ්‍යතාවයනුව කැඩීමට සහ. නැවත සෑදීමට හැකි ගතික විය්හයක් කැඩිෙනවා හැදෙනව කැඩෙනව හැදෙනවනක් ඒ ැඩීමට ස්තීර ස්ොභාවයක් නැමයා වෙනස් වෙනවා. ස්තීරනම් අපිටි කර ස්තික කියලා හැබ එහෙම නැති නිසා වෙනස් වෙන සුළ ස්භාව නිසා ගතික ස්ොභාවයක්තන් ගතික ස්වභාවයක්. එමනම් මේ පද්ටික එකතු කර ලර්ථ දැක්වීම නිර්මාණය කරම් පෝටීන සූත්‍රිකා සහ ශුද්‍රනාලිකාවලින් සමන්විත. සයිලේ හැඩේ පවත්වවා ගැනීමට ආධාර වන සන්ධාරක විව්හයකි. අවශ්‍යතාවයනුව කැඩීමට සහ නැවත සෑදීමට හැකි ගත්තික විව්හයකි ගති විවහෙකි න්න දරුව අපි ඩියමු ට. එහිත අට පාඩම් මේට පටීන සූත්‍රිකා සහ පෝටීන සූත්‍රිකා සහ ශුද්‍රනාලිකා වලින් සමන්විත පෝටීන සූත්‍රිකා ශුද්‍රනාලිකා වලින් සමන්විත යි හැඩේ පවත්වා ගැනීමට, ආධාරවන සන්ධාරක විව්හයකි සන්ධාරක විූහයකි අවශ්‍යතාව අනුව හා නැවත සෑදීමට හැකි ගත්තික වූහයකි අවශතාව වයනුව කැඩීමටසා නවත සෑදීමට හැකි ගතික වව්හයකි මේක තමයි සයිල සැල්ල ගෙන අපි ය අර්ථදැක්වීමන්. එමන දරුවනේ අටවන ප්‍රශ්නයට යොමුමු දරුවන අටවෙනි ප්‍රශ්නය යොමුුවවෙන්නේ සයිල විභාචනය කොටසේ අනුනනේ වැදගත්කම් මොනවාද කියලානො අනුවනනේ වැදත්කම් ගණනාවක්තියන එකක් තමයි ප්‍රවේනික ස්ථායිතාවය සහ අනුනේ වැදගත්තයෙන. ප්‍රේනික ස්ථායිතාවය සඳ. ජීවියගේ වර්ධනය හා වික්කසනයට අනුනේ වැදගත්වයෙන මුලින් අපි එදගලින් පළවිනි කාරණාව තමයි ප්‍රවේනික ස්ථායිතාවය සඳහා ස්ථායිතාවය සඳහා වැදගත්වෙනු ඉල දෙවැනි කාරණාව තමයි වර්ධනය හා විකසනයට වැදගත්වෙනවා වර්ධනයසා විකසනය සඳහා දායක වෙනු තුන්වෙනි කාරණාව තමයි අලිංගික ප්‍රජනයට දායක වෙන්නත් අනුලන විභාචන අලිංගික ප්‍රජනනයේ සඳහා දැන් ලිංගික ප්‍රජනයට දායක වෙන්නේ න විභාජනය හැබැයි අලින්ගික ප්‍රජනනයට දායක වෙන්නේ අනුරණ විභාජනය ඒ වගේම හතරනිි කාරණාව සයිල අලුත් වැඩියාව ප්‍රතිස්ථාපනයට සහ පුනර්වර්ධනයටත් අනූණන විභාජනය දායක වෙනවා සයිල අලුත් වැඩියාව තිස්ථාපන හා පුනර්වර්ධනයට මේ සඳහත් අනූනන විභාජනයේ දායක වෙන නිස අනුන්න විභාජනය වැදගත්කම හතරත් තියනවා ප්‍රවේනිික ස්ථායිතාවයට බලපානො ඒවගේම අලිින්ගික ප්‍රජනයට බලපානො ජීවිගේ වර්ධනයට හා විකසනයට බලපානො ඒවගේම සයි අලුත් වැඩියාවට ්‍රතිස්ථාපනයට සහ පුුණර් වර්ධනයට බලපානො හරිින් ඊළඟ ප්‍රශ්නයටයමුින් හරිම සරල ප්‍රශ්නයක් අමාරුනැහැ හැබයි නිතරම වි්හගත ප්‍රශ්න වලට පසුගිය උසස් පෙල ජීවිද්‍ය විශීදේශය යටතේ ආපු උසස් පෙල විභාගේයේදී නිතරම මේ ප්‍රශ්නය හනෝ ATP අනුවක අඩංගු සංගටකමනවාද දරුණේ ATP අනුවක අඩංගුවවෙන්නේ පොස්පේට් කාන්ඩ තුනක් රයිබෝස් සීනි අනුවක් සහ ඇඩිනින් ්‍රශ්මයක් කවුරු දරුවෙක් මේකට පොස්පේට් කාන්්ඩ පෙන්ටෝස නයිට්‍රජනීය බස්්ම කියලි වොත් එයායට ලකුණු ලැබන්නේ මොකද අපි දන්නවා ATP වල හරියට ඉන්න පෙන්ටෝස සනි කාන්්ඩ කවුද අපි දන්න රයිබෝස් කියලා අපි හරියටම දන්නවා A වල ඉන්න නෛට්‍රජනය බස්මය ඇඩිනින් කියලා එදම හරියටම දන්නවනම් අපි හරියටම දන්න උත්තරේ ලියන්න ඕනේ නැත්තා විභාගති බ ිතුර ල නවා මල්ලිය ඔක්කොම හරි කියලා නමුත් ප්‍රතිපඵලයනකොට ඔබ හිතම ප්‍රතිඵලය නොවන්න පුළුව එනිසා ඉස්තාමනි වැරදිව පැහැදිව ලියන්න ඕන පිතුර. ටිපියනූග තියෙනවා පොස්පේට් කාණ්ඩ තුනයි ඒකත් ලියන්න ඕනේ පස්පේට් කාන්ඩවල්ට ලුණු දෙන්නෙ නෑ පොස්පේට් කාන්ඩ තුනයි කියල ලියන්න ඕනේ. ඒවගේම රබෝස්ීනි පෙන්ටෝස සීණනම රයිබෝ සීණි කියම ලියන්න ඕනිේ ෛත්‍රජනී බ්ම කියල නම ලියන්න ඕන කෙින්ම ඇඩඩි නින් කියල ලියන්න ඕනේ ඇඩිනින් බස්මය ඇඩින් බස්මය මේ තමයි යනෝක අඩංගු මූලික සංගටක ටික ඔන්න දහවෙනි ප්‍රශ්නය ප්‍රබා සංස්ලේෂී වරණකයක් යනු කුමක්ද දරුණේ දුෂ්‍ය ආලෝකය අවශෝෂණය කරන වරනවත් ද්‍රව්‍ය වල අපිට කියන පුළන් ප්‍රභා සංස්ලේශී වරණක කියලා දෘෂ්ාෝකය අවශෝෂණය කරන වර්ණවාත් ද්‍රව්්‍ය දැ කලෝරෆිල් ඒ කලෝරෆිල්බ මෙවට කැන හරිතත් ප්‍රද කියල කැරටින්න් සැන්තෆිල් එට ගැන කැරටි නොඩ කියල මේ ඔක්කම ්‍රාසංස්ශලේෂි වර්ණක හරි එම අපි ලියමු දෘෂ්‍ය ආලෝකය අවශෝෂණය කරන වර්ණවත් ද්‍රව්වේ. එ තමයි ප්‍රභා සංස්ලේෂී වර්ණක කියන්නේ දුෂ්්‍යා ලෝක අවශෝෂණය කරන වර්ණවත් ද්‍රව්‍ය තමයි ප්‍රභා සංස්ලේශී වර්ණක කියන්න. එකොලොස් වොන ප්‍රශ්නයට යොමුුවම. පැරණිතම ප්‍රටිස්ටාවන්ගේ පොසිල කොපමන පැරණිවේද. පැම ප්‍රොටිස්ට්‍රාවන්ගේ පොසිල දරුවනේ කොච්චර පරණයිද. මේක යොමුවෙන්නේ තුන්වන ඒකකය ඇසුළෙන් පරිනාමය සහ ජවිදත්වය පාඩමේ එතට වසර බිලියන එකයි දශම දෙකකට වඩා පරණයි මේ පැරණිතිම ප්‍රොටිස්ටාවන්ගේ පොසිල. ඉන්සා පිළියමු වසර බිලියන හරිම වචනේ බිලියන හොඳේ මිියනෙේ බිලියන එකයි දශම දෙකකට පෙර. ඒ පැරණිතම ප්‍රොටිස්්ටාව වර්තමානයේ රතුවැල්ගීට සමාන බවතමයි සලකන් හරි? තු ල්ගවන්ගෙන් තමයි ගන රොඩොෆයිටාවලින් තමයි සම්භවය වෙලා තියන් පරිනාමේයට ලක් වෙලා තිීන්. හේඩියන් යෝනේදී සිදුව වැදගත් සිදුවීම කුමක්ද. හේඩියන් ආ කියියන් ප්‍රෝටෙරෝ සොයික් පැර සොයි ඔන්න යෝන හතර හේඩියන් යෝනේද තමයි පෘතුවිය නිර්මාණය වුණේ පෘතුවී උපත සිද්ධ වනේ හේඩිය යෝනේදී උපද සිදුවනේ හඩියන් ඒඕනයේද දහතුන්වෙනි ප්‍රශ්නය පරිනාමයනු කුමක්ද. දැන් මෙහෙමයි පරිනාමයට අර්ථදැක්වීම දෙකක් තියෙනවා තැන් දෙකක එකක් තමයි දර්කෝනේ තුන්වන ඒක යටතෙත් පරිනාමයට අර්ථදැක්වීමත් තියෙනවා. දීර්ඝකාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගහනයක ප්‍රවේනික සංයුතයේ සිදුවන වෙනස්වීීම.ඒවගේ ජීවිදයාව හඳුන්වාදීම පාඩ මේ ජීව ලක්ෂණවලදිත් තියෙනවා පරිනාාමයට අර්ථදැක්වීම අිස්සල මම කැමති අර්දක්වවිම් දෙකම ලියන් දෙකම ලියල පෙන්නන්නම් ඉස්සල ලියමු තුංවෙ නීගකට අදාළ අර්දක්වම් දීර්ග කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගහනයක සිදුව ප්‍රවේනි සංයුතියේ ගහන සිදුවන ප්‍රවේනි සංයුතියේ වෙනස්වීම පරිනාමයයි. කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගහනක සිදුවන ප්‍රවේනි සංයුතියේ වෙනස්වීම තමයි පරිනාමය කියන්නේ හරි එක එකක් ැ ජීවිදය හඳුන්වාදීම පාලමේද ජීවලක්ෂණවලද පරිනාමේ අර්ථ දක්ව ොමද හරි කාලයත් සමඟ ජීවින්ට වෙනස් වෙන්න පුළුවන් හැකියාව කොහොමද ප්‍රවේනිික ද්‍රව්‍ය වල සිදුවන විකරණවලට අනුකූලව කාලයක්ත් සමඟ ජීවින්ට වෙනස්වීමට ඇති හැකියාව. හරි ප්‍රවේනික ද්‍රව්‍යවල සිදුවන විකරණවලට අනුකූලව ප්‍රවේණක ද්‍රව්‍යවල සිදුවන විකරණවලට අනුකූලව කාලයත් සමඟ ජීවිට වෙනස්වීමට ඇති හැකියාව එක තමයි පරිනාමය කියලා අදහස් කරන්නේ. මේ ආකාර දෙක පිළිබඳව ඔබට මන අවබෝධයක් තින් නන අර්ථ දැක්වීම දෙක පිළිබඳවම ඕන මේ එකකට විභාවිදි ලකුණු ලබාද නවා. වඩාත්ම හොඳයි තුන්වන පාඩම අර් දැක්වීම එකැන පළවිනි අර්ථ දැක්වීම දීර්ග කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගානයක සිදුවන ප්‍රවේනි සංයතිය වෙනස්වීම. එවගේ ප්‍රවේනිිදරවල සිදුවන විකරණවට අනුල කාල ත්මඟ ජීවින්ට වෙනස්වීමට ඇති හැකියාව එකත් පරිනාමය හ. ඊළඟ ප්‍රශ්නය. ස්වභාවික වරණක්‍රියාවලයේ මුූි පියවර මොනවාද මූලි පියවර හතරක් තියෙනවා. එකක් තමයි අධි ජනනය දෙවනියක ප්‍රබේදනය තමයි අධිජනනය දෙවනක ප්‍රබේදනය. තුංගනික තමයි තරගය සහ උ්චි තෝන්නතිය එක තුංගෙන කරුණ. තරංගය හා උච්චි තෝන්නතිය තරගේ ස උච්ි තෝන්නතිය. හතරනික තමයි හිතකර ලක්ෂණ ස්වභාවික වර්ණයට ලක්වීීම. හිතකර ලක්ෂණ ස්වභාවික වරණයට ලක්වී. හිර ලක්ෂණ ස්වභාවික වරණයට ලක්ව වරයට ලක්වීම හිතකර ලක්ෂණ ස්වභාවික වරණයට ලක්වීම මෙතමයි ස්වභාවික වර්ණ ක්‍රියාවලිය මූලික පියවරයක්. අප පලස් සිරි ප්‍රශ්නියටයම කෘතිම වර්ගී කරන්නේ තියෙන වාසිතු වනා. රුණේ කෘතිම ර්ගී කරණය වාසි තමයි ලක්ෂණ තෝරා ගැනීම සහ භාවිතාකිරීම පහසුයි ඒවගේම අධ්‍යනය පහසුයි ඒවගේම නව ජීවින් ඇතුළත් කරලා වර්ගී කරණය අවශ්‍යනම් පුළුල් කරගන්නත් පුළුවන් ඒවගේ නිර්ණායකය වෙනස් කරල භාවිතා කරන්නත් පුළුවන් නිර්ණායක වෙනස් කරල භාවිතා කරන්නත් පුළුවන්. හරි ලක්ෂණ තෝරාගැනීම හා භාවිතය පහසුවය ලක්ෂණ තෝරා ගැනීම සසා භාවිතා කිරීම පහසුව ඒ පලවෙනි දේ දෙවන එක තමයි අධ්‍යනය පහසුුවීම තුන්මිනිිකාරණාව තමයි නවජීවින් ඇතුළත් කර රගත හැකිවීම වර්ගී කරණය පොළුල් කරගත්ත හැකිවීම ඒ වගේම අවශ්‍යතාවයනුව මීර්ණායක වෙනස් කරල භාවිකා කරන්න පුළුවන් අවශ්‍යතාවය අනුව නිර්ණායක වෙනස් කර භාවිතා කළ හැකිවීම භාවිතා කළ හැකිවීම අවශ්‍යතාව අනුව නිර්ණායක වෙනස් කර භාවිතා කළ හැකිවීම පැ ඒ තමයි කෘතිම වර්ගී කරණය තියෙන වාසි ඊම් ප්‍රශ්නියට යමුීම දරස් විභාජක හමෝන ස්ථාන මනවාද දරුණේ ප්‍රධාන වශයෙන්ම ය ත්‍රුණ වගේ ඇතැම් ඒක බීජ පී ශාක කදන් පාදස්තේ අපි කියනවා පරව පාදස්තේ කියලා ඒවගේම ඒ වගේ පත්්‍ර පාදස්ේ නැත්තම් ගැට ප්‍රදේශවල උන ගැහෙනවා. අපිට ස්ථාන දෙක ලියන්න පුළුවන් ඇත්තැම් ඒ බීජ පත්‍රී ශාකවල කඳන් ඇැත්තම එකට පරුව කියලත් කියනවා කඳන් පාදස්තේ ඇතම් පරුව පාදස්තේ ඒ වගේම පත්‍ර පාදස්තයේ ඇත්තම් ගැට ප්‍රදේශ කියලා හ ඳන්නවනො ඒ ස්ථාන් එක තැනත් තමයි කඳන් පාදස්තේ තියනෙන සමහර ඒක බීජ පත්ත්‍රීශාකවල ඒ වගේම පත්‍ර පාදස්තේත් දකින්න පුළුව ළඟ ප්‍ර්නයට මුම දාහත්වෙන ප්‍රශ්නයටතියනවා මුදුස්තර සයිලවල පොදු ලක්ෂණ මොනවවාද දරුවනේ කෘත්තමය වයෙන් පරින තව දයේදිත් සජී ඕග මුලින්ම ලියන්න ඕන කෘත්තමය වශයෙන් පරින තවදයේදී කෘ්‍යමය වශයෙන් පරින තවදයේදත් සජීවී එක පළවිනි කාරණාව. ඊළඟට ප්‍රාථමික සයිල බිත්තියක් පමණයි තියෙන්නේ දතිීක සයිල බිත්ති නැහැ එක වැදගත් පාථමි සයිල බිත්තියක් පමණක් ඇත එ එක කර ද්‍රවිතීක සයිල බිත්ති නැත සයිල බිත්ති නැත දතික සයිල බිත්තියක් නැහැ.ඒවකිම දැ මේ ප්‍රාතිමික සයිල බිත්තිය තියෙනව මේ තුනී සහ නම්ශීලී බවකින් යුක්තයි. සයිල බිත්තිය හා නම්්‍යශීලීය දැ මේ තුනි ප්‍රාතිමික සයිල බිත්තියේ සෙලියු ෝස්තමයි ප්‍රධාන සංගටක. ඒවගේ පැහැදිලිව විශාල රික්්තකයක් දකින්න පුළුව. පැහැදිලීම විශාද රික්තකයක් දකින්න පුළුවන්. පැ විශාල පැහැදිලි විශාල රික්තකයක් පවති නෝ මේව තමයි මුදස්තර සයිලවල අපිට කතා කරන්න ලබෙන පොදු ලක්ෂණන් හරි මුදස්තර සයිලන මේ විදි අපිට අන්ඳන්න පුළුවන් අන්තර් සයිලි අවකාශ පවා තියෙනවා මේ මුදුස්තර සයිල් අතර වන්න මේ වගේ ගෝලාකාර සයිල ප්‍රාතිමක සයිලබිත්තේ විතරයි තියන්නන්නේ මේ තියෙන පලාස්ප පටල මන්දිමු මේ ප්ලාාස්ම පටලේ විශාල මධ්‍යරික්තකයක් අපිට දකින්න පුළුවන් සයි විෂයෙන් පිරිල තියෙන මෙති තිරික්තකයට ඉඩ දෙන්න නියෂ්ටියය පැත්තකට තල්ලු වෙලා තියෙනවා නිියෂ්ටිය කැත්තකින් ගමයි අපිට ම දකින්න වෙන්නේ රික්තකට ඉඩ දෙන්න මේ වගේ ගේ මුදස්තර සයි ප්‍රබාසන්ස්ලේෂණ ක්‍රියාවලියකුත් සිද්ධ වෙන නිසා මුදුස්තර සයිලවල ප්‍රභාසංන්ස්ලේෂණ ක්‍රියාවලියයක් පැහැදිරීම දකි ලැබෙන නිසා හරිත ලවත් අපිට දකින්න පුළුවන් න්න මේ වගේ හරිත ලව දැකීමට අවස්ථාවක් තියනවා ඒ අවබෝධයත් තියාගන්න ඕනේ හරි එම අප ඊළඟ ප්‍රශ්නයට යො දහට පිනි ප්‍රශ්නයට අප යොමුයෙමු දෘදස්තර සයිල දවර්ගේ නම් කර වා පිළිබඳ කෙටයෙන් පැහදිල කරන්න දරු ද දුදස්ත සයි දෙ ර්ගයක් තියෙනවන එකත් තමයි උපල සයිල ඒග නිස්සල අපිට ලියන්න පුළුවන්. උපල සයිල කියන්නේ අනිත් සයිල වර්ග දරෝ තන්තු සයිල තු සයිලවලට වඩා කෙටි මහතින් වැඩි සයිල තම උපල සයිල ඒවගේ මේ ගලට කිසිම පිළිවලක් නැති හැඩයක් තින්නේ එකන හැඩේ කිසිම පිළිවලක් න අක්‍රමෝත් හැති අක්‍රමෝත් හැඩයක් තමයි තියන් පිළිම් තන්තු වලට වඩා කෙටි හා මහතින් වැඩිය එ වගේ අක්‍රමවත් හැඩයක් ඇත අක්‍රමවත් හැඩයක් තියවා.ඒවගේම බොහෝසන් ගණකම්මු ලිග්නිි බවනය වූ ජතීක සයිල බිත්තිත් තියෙනවා බොහෝසන් ගනකම් ලිග්නිි බවනය වූ දවිතක සයිල බිත්ති ඇත. විශේෂයම මේ වර්ධනය සම්පූර්ණ වෙච්ච ශාක කොටස් වල තමයි දරු දකින්න ලැබ. අපි තන්තු සයිල ගෙන මනවාද ලියන්නේ ඒවලන්න තන්තු සයිද රැහැන්වැනි සමූහ වශයෙන් තමයි පවතින්නේ රැහැන්වැනි සමූහ වශයෙන් තමයි තන්තුුසයිල පවතිී එක පලවෙනි කරුුණ රැහැන්වැනි සමූහ වශයෙන් පවති රහන්වැනි සමූහ වශයෙන් පවතිනෝ.ඒ වගේම දිගැටි සිහින් දෙකෙලර උල් හැඩයක් ගන්න අප ගැ තර්කු රූපියය හැඩයක් ගන්න සයිල් සිහින් දිගැටි දෙකෙලවර තර්කුරූපි තර්ුරූපි නැතම් දෙකෙලවර හැඩයක් ගන්නා සයිලවේ විශේෂම දරුවුණ මේ වානිජමය වශයෙන් කෙන්දි නිෂ්පාදන ක්‍රියාවලේද තමයි මේවා බහුලෝම භාවිතාවෙන් ඇති මේ වෙනස්කම් ගැන තමයි ඔබ හොඳින් කරුණු මතක තබාගන්න ඕනේ ඉතාම සරල විශෂය කරුණු නමුත් විභාගමට්ටමේද මේවා ප්‍රශ්නයක්. ොටත්වෙන්න ලුවන් කොටස් නිවැදදිව පාන්නනොරොත් නිසා මේම හොට පාඩාන් කර න්න ො විභාගෙදි කිසින්ම ගැරලුවක්වෙන්නේනෑ කිසිදු ැටලුවට ඔබ මුණ පාන්නේ නැහ හරි. දහන්වෙනි ප්‍රශ්නයට අප යොමුමු පෙනේරණල ඒක සයිල තුළ හම නොවන සයිලියයේ විව්හ මොනවාද. දරුවනේ පනේරණල ඒක සයිලයක් ඇතුලේ හම්බ වෙන්නන්නේ නැති අපිට මුණගහෙන් නැති සයිලීය වි්හයන් හතරක් තියෙනවා. එකක් තමයි නියෂ්ටිය අනිත්ක රයිබ සෝම අනිත්්‍යක තමයි රිත්තක, ඒ වගේම සයිල සැකිල්ල මේ දේවල් මුණ ගහෙන්නේ නෑ හ අපි ිය මක නියෂ්ටිය රයිබ සෝම රික්තක සයි සැකිල් මේ දේවල් පෙනෙන් රල එකක සයිල තුළ මුණ ගැහෙන්නේ නැති වූහ විදිහටයි සලකන්න. විසිවෙවැඩි පශ්නය පූටිකා යනු මොනවවාද ඔන්න හො දෙයක් හරිම පහසුවෙන් තේරුන් ගන්න පුළුවන් කොටසක් මේ බලන් මේ මොනවාද මේ තමයි පාලග සයිල බෝචි බීජ හැඩෙති මතගනි බෝංචි හැේන මේ බෝච බිජ හැති පාලග සයිල් මේ පාලග සයිල්ල දෙකකට මැදි වෙලා ඉන්න වයිහුවමාරුව සඳහා දායක වන්නා වූ අන්වීක්ෂීය සිදුර තමයි දරුවෝ පූටිකාව ිව කියන්න මෙන්න මේ වව්හයට. එතෝට දරුවනේ ශාක කඳන් සහ ඒවගේම පත්්‍ර අපිචර්මය දබයි මේවා දකින්න ලැබෙන්නේ. ශාක කඳන්වලසා පත්්‍ර අපිචර්මය දකින්න ලැබෙන පාලක සයිලවලින් වටවෙලා තියෙන වැසීමට සහ විවෘතවීමට හැකියාවක් පවතින අන්වික්ෂය සිදුරු තමයි පූටිකා කියලා අදහස් කරන්න. ඇ අපිට මේ එකතු කරන්න පුළුවන්. ශාක කඳන් හා පත්්‍ර අපි චර්මයේ පවතින පාලක සයිල දෙකකින් වටවී ඇති වැසීමට හා විවෘතවීමට හැකි අන්වීක්ෂීය අන්වික්ෂීය සිදුරු තමයි පූටිකා කියලා කියන්නේ. හරිම ලේසි. ශාක කඳන් සහ පත්‍ර අපිචර්මය දකින්න ලැබෙන පාලග සයිල්ල දෙකකින් වටවෙලා නැත්තම් මයිම් වෙලා තියෙන වැසීමට සහ විවෘතවීමට හැකයාාවක් තියන අන්වික්ෂීය සිදුරුවලට තමයි අප කියන්නේ මොනා කියද. ි සිදුර කියල පෝටිකා සිදු විසි එක්නි ප්‍රශ්නය දරුණේ ඔන්න දැන් අපේ පස්ස වන ඒකට අදාලා ප්‍රශ්න සාකචඡාවට ප්‍රවිශ්ට වෙනවා සත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්තය යටතේ. තින් එතන මුලිම මුුණ ගැෙන විසි එක්කනිි ප්‍රශ්ණය අරියල්ලටකගේ හමෝන තන්තු වර්ග නම් කරන්න තන්තු වර්ග තුනත් තියෙනවා සුදු කොලජෙන්් න්තු මුණගහනවා කොලජන්් තන්තු සුදු පාටයි සුදු කොලජන්් තන්තු දෙවනිට ප්‍රත්්‍යස්ථ නැත්තං ඉලාස්ටීන් තන්තු මුණ ගහෙනවා අපි ප්‍ර්‍යස්ථ තන්තුකම් ප්‍රත්‍යස් තන්තු මුණ ගැහෙනවා එවගේම ජාලාකාර නැත්ත රෙටිකිවුලින් තන්තු මුණ ගහෙනවා ජාලාකාර තන්තු අරියල පටකේ හමුවන තන්තු වර්ග තුනත් තියෙනවා කොලජන් තතු ප්‍රත්‍යස්ථ තන්තු සහ ජාලාකාර තන්තු මේ තන්තෝලිින් මොනවද කරන්නේ අපේ ඉදිරි ප්‍රශ්නපත්‍රයකද සාකච්ඡා කරනවා මේ තන්තෝලිින් ෂ්ට වෙන කාර්භාරය මොකක්ද කියලා පීවත් සාකච්චා කරනවා අපි ැන් ඊළඟ ප්‍රශ්නයට යොමුෙෙන්මු. සහ ජීවනයනු කුමක්ද හරිම සරලයි. එකිනෙකාට සමීපව ජීවත්වන හැබැයි වෙනස් විශේෂ දෙකට අයත් ජීවින් අතර ඇතිවන්නා වූ කිට්ටු පාරිසරික සම්බන්ධතාවකට අපිට කියන්න පුුවන් සහ ජීවනයක් කියලා ආර තුනක් තියෙන බව අප ඉදිරි ප්‍රශ්න පත්‍රවලදදි සාකච්ඡා කරනවා හරි එමනම් සාජීවනය කියයෙන්මොකක්ද එකිනෙකාට සමීපෝජීවත් වන වෙනස් විශේෂවලට අයත් ජීවින් අතර වෙනස් විශේෂ දෙකකට අයත් ජීවින් අතර ඇති වන කිට්ටු පාරිසරික සම්බන්ධතාවය පරිසර විද්‍යාත්මක සම්බන්ධතාවයක් නම් එකනෙකාට සමීපව ජීවත්වන වෙනස් විශේෂ දෙකකට අයත් දෙකට වැඩිවෙන් පුළුවන් වෙනස් විශේෂ දෙකට අයත් ජීවීන් අතර ඇතිවන කිට්ටු පරිසර විද්‍යාත්මක සම්බන්ධතාව ඒ තමයි සහ ජීවනය කියන් එකන එකට සමීපව ජීවත්වන වෙනස් විශේෂ දෙකට අයත් ජීවින් අතර ඇති වන කිිට්ටු පරිසර විද්‍යාත්මක සම්බන්ධතාවයක් තමයි සහ ජීවනය කියන්. විසි තුංවෙලි ප්‍රශ්නය අන්න ශ්‍රෝතය පේෂි පිහිට ඇති ආකාරය ලියා දක්වන්න දරුවනේ මෙහෙමයි මේ අන්න ශ්‍රෝත බිත්තිය ගත්තම මේ අන්න ශ්‍රෝත බිත්තියේ ඉහල ප්‍රදේශයේ මෙ මේ කොටසේ තියෙන කංකාලපේෂී කංකාලපේෂි දයෙන්. ඉඩ පහලින් තියන මේ ඉතිරි ප්‍රදේශයේ තියෙන්නේ සිනිදුපේෂි ති මෙ මේ දේ තම ඔබ ලියන්න ඕනේ හරි අපිට ලියන්න පුලුවන් අන්න ශ්‍රෝත බිත්තියේ ද කංකාල පේෂී විහිටන අතර පහල ප්‍රදේශයේ පහ ප්‍රදේශ සිනිදු පේෂි පවති හල ප්‍රදේශයේ සිනිදුපේෂි පවතිනෝ එ තමයි අන්න ශ්‍රෝතයේ පේෂි පිහිට ඇති ආකාරය ගැන අපි ියන්න යන පිළිතුර. අපි දරුණේ ඊළඟ ප්‍ර්නයට දැන් යොුවමු විස්ථාරුදිර පීරණේ දරුණ ඔබට මත ගනම් කලින් ප්‍රශ්න පත්‍රයේකති ම ආකංච රුදිර පීරණය පිළිබඳ ඔ පහැදිලි කරා දැන් ඒක ඊළඟ ප්‍රශ්නයේ තමයි විස්ථාරුදිර පීරණේ දැන් හරදය සම්පූර්ණ විස්ථාරණයකට ලක්වෙනකොට පූර්ණහත් විස්ථාරණයේද ර පිටවීමත් සමඟ දමනි තුළ ඇතිවන පීරණය තමයි අපි හඳුන් වන්නේ විස්ථාර පීරණය ක මේ එක නිරෝගී වැඩනු පුද්ගලයෙකුගේ අසුවයි එම මේජ පීඩනා ගයක් තමයි නිරූපණය කරන්න හරි ලිය පූර්ණහත් විස්ථාරණයකදී දිනය පිටව නිසා දමනි තුළ ඇතිවන රුදිරපීඩනය රුදිර පීඩනේ. පූර්ණහත් විස්ථාරයකදී රුදිර පිටවීම නිසා දමනි තුළ ඇතිවන රුදිර පීඩනය තමයි දරනේ විස්ාර රුදිර පීඩ කියැන මේ එක නිරෝගී වැඩුණු පුද්ගලයකුගේ යි එම මෙ පීඩනාගයක් තමයි දරන්නේ. අපි ඊළඟට යොමුමුහෙමන විසි පස්්‍රිණි ප්‍රශ්ණය සඳහා. දරුණේ සර්ක්න් සයිලවල කෘතියකුමක්ද. මතකද සර් සයි පවතින්නේ ගර්ත බිත්ති ගර්ත බිත්තිය තියන සයිලවර්ග තුනෙෙන් එකක් තමයි සර්ක් සයි සර් සයිලවලින් සර්ක් තරල ශ්‍රාවය කරලා ගර්තවල ෘෂ්ටිකාතතිය අඩු කරනෝ. පෘෂ්ටිකාතතිය අඩු කරනවා. අඩු කරලා ෘ්ිකාතතියකදී ගර්ත බිඳ වැටීම වලක් වනෝ ඒක තම පිරිලියන්තින් ෘෂ්ටික ආතති අඩුකර ඉහල පෘෂ්ටිකාත තියකදී ඉහ ෘෂ්ටිකාත තියකදී ගර්ත බිඳ වැටීම වලක්වයි මේක කරන්නේ මේ සර්ක් සයිල විසින් සර්ෆක් තරලය ශ්‍රාවය කිරීම නිසා සර්ෆක්න් තරලයේ ශ්‍රාවය කිරීමයි මේකට හේතුවෙන් එමන දරුණ අපි විසි හායවිනි ප්‍රශ්නය සඳහා යොමමු ඔන්න ප්‍රතිශක්තිය පාඩම හා සම්බන්්ධ ප්‍රශ්නයක් හැ්බ හැම පේපර එකකටම මෙවැනි ප්‍රශ්න මම ඇතුළත් කරනවා අද කතා කරන ප්‍රශ්නය ස්වභවික නාශක සයිල හමෝන ස්ථාන මොනද රමි දැනගන්නවන මේ ස්භාවික නාශක සයිල කියන්නන්නේ මොකක්ද කියලා දරුවනේ ස්වභාවික නාශක සයිල කියලා අදහස් කරන්නේ මේත් වසා සයිල වර්ගයක් මේවා විශේෂම විශිෂ්ට නොවන ආරක්ෂක යන්ත්‍රනවලට දායක වන වසා සයිල ඉදි එෙමනම් මෙ වසා සයිල වර්ගයක් නම් මෙවා විශේෂයම දකිින් ලැබෙනවා වසා ගැටිතිවල පලිහාවෙ සහ රුදදිරේ මේ ස්ථාන තුනේ තමයි ප්‍රධාන වශයෙන් දකින ලැබෙන එවන හමුමුණ ස්ථාන තමයි දරුවුණනේ රුදිරය දරයේ පලිහාවේ අපිට වැඩිය මුණගහෙන් නැති ඉන්ද්‍රයක් ඉන්ද්‍රයක් තමයි මේ පලිහාාව කියන්න සහ අවසාන වශයෙන් වසා ගැටිති මෙන මේ ප්‍රදේශවල මේ ස්ථානවල තමයි ස්වභාවික නාශක සයිලවන වසා සයිලවර්ගයක් විශෂ් නොන ආරක්ෂාවට දායකොන වසාසයිල වර්ගය අපට මුණගැහෙන්නේ. අපි ඉළඟ ප්‍රශ්නයට දැ යොමු ෘක්ඛ පිරමීට පිළිබඳ කෙටියෙන් ලියන්න න්න බහිස්්‍රාවේනුත් පම ප්‍ර්ණයක් එකතු කරා ප්‍රශ්නංක පස් පහ තේපරකට පස්වැනි පේපරකට දරුවනේ වෘක්ක පිරමීඩ කියන්නේ මොනවඩද මේ ෘක්ක පිරමීඩ ෘක්ක මජාවට අයත් ප්‍රදේශ ඒ වගේම කේතු ආකාර වව්හ ඒ වගේම විලිකිත ස්වභාවයක් ගන්න විවූහ මේ පදටික එකතු කර ල අපිට කියන්න පුළුවන් මෙට මෙහෙම කියන්න පුළුවන් ෘක්ක මජ්ජාවට අයත්වන කේතු ආකාර විලිකිත ප්‍රදේශ තමයි බෘක්ක පිරමහිඩ කියන්නේ ගෘක්ක මජ්ජාවට අයත්වන කේතු ආකාර විලිකිත ොටඒ තමයි රෘක්්ක පිරමීඩ රොක්ක මජාවට අයත් වන කේතු ආකාර විලිගිත කොටස් තමයි ෘක්ක පිරමීඩට කියද දරුණ ෘක්ක පිරමීඩක් ඔබ දැක ඇති ිට මේ වගේ ස්රූපයක්ත්තින කේතු ආකාර ඒවගේ මේක විලිකිත ස්වභාවයක් තිය නවා විලේකන දකින්න පුළුවන් මෙහෙම වියෝහයක් තමයි ෘොක්්ක පිරමීඩ කියලා අදහස් කරන්න. ත ෘක්ක මජජාවට අයත්වන කේතු ආකාර විලිිත කොටස් නැත්ත විලිගිත ප්‍රදේශ තමයි ෘොක්්ක පිරමීඩ කියන්න. ෘක්ක පිරමීඩොල අග්‍රේනතින් මේකට අපි කියනවා නක් රෘක්ක පිරමීඩොල අග්‍රේට විේෂ මක් කියනවා ෘක්ක පිටිකා කිය කියන රෘක්ක පිටිකා මේ ෘක්ක පිටිකා සියල්ලම ෘක්් ශ්‍රෝණය දෙසර තමයි දිශානත වෙලා ඉන්න මේවත්තම අපේ සාමාන්‍ය විෂය කරුණු මේ කොටස් සාකච්ඡා කරද්ද හරි එමනං අපි විසි අටවෙනි ප්‍රශ්නයට දැන් යොමුයෙමු විසි අටවිනි ප්‍රශ්නයට ස්තිෂක ාහිකයේ සෑදී ඇති ක්ඩිකාව නොවද හරිම පහසු ප්‍රශ්නයක් අමාරුුණෑ මේ ප්‍රශ්න මස්තිිෂක ාහිකයේ නිර්මාණය වනි දරුණේ ලලාට කණ්ඩිකාව ශංක කණ්ඩිකාව පාර්ශවික කණ්ඩිකාව සහ අපර කපාල ක්ඩිකාව මගේ තිය හතරතම පිළ ියනති අපිනියම් ලලාට කණ්ඩිකාව ශංකක කණ්ඩිකාව ්ඩි අපර කපාල කණ්ඩිකාව මේ තමයි මස්තිෂ්ක බාහිකය බෙදිර තියෙන කණ්ඩිකා ටික විසි නම්විනි ප්‍රශ්න ස්නායු සම්්‍රේශෂ යන මොනවද ටිකක් දික උත්තරයක් ලියන්න වෙන් හරියට මර්ත දැක්විම ලියන් ඕොන මේ වගේ නවලට පිළිතුවලද භගඋත්තරලවුවො ඔොට භාගෙදී ාගයක්වද ලකුණු ලැබෙන්නේ. එන්ස අංගසම්පූර්ණ උත්තරයක් ලියන්න ඕනි. දැන් පූර්ව උපාගම නිවරෝණවල, උපාගම පර්යන්තයෙන් තමයි මේ සංගටක මේ සංයෝග නිදහස් වෙන්නේ. ඒවා උපාගම පැල්මට තමයි නිදහස් වෙලා උපාගම පැල්ම හරහා තමයි විසරණය වෙන්නේ. කොයිටද විසරණය වෙන්නේ. පශ්ච උපාගම පටලවලට. ඒ පශ්ච උපාගම පටලවල, ප්‍රතිග්‍රාහක වලට බැන්දිලා පශ්පාගම පඩ්ලි ප්‍රතිග්‍රහක වර්දන්නො මස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රහණය කළ හැකි ඒ ප්‍රතිග්‍රහක වලට බැන්දිලා ඉන් අනතුරුව ඒ උත්තේජන ක්‍රියාවලිය සිදුකරන්න හේතුවන ප්‍රතිචාරයක් උත්තේජනය කළ හැකි අනුවලට තමයි කියන්නේ ඉස්නායු සම්ප්‍රේෂක කියලා. දැ නැවතත් හොඳට තේරුම් ගන්දරුවුණ පූරපාගම නිවරෝණවල උාගම පර්යන්තයෙන් නිදහස් වෙලා උපාගම පැල්මහරහා විසරණය වෙලා පස්්ච උපාගම පටලේ ප්‍රතිග්‍රාහකවලට බැන්දිලා ප්‍රතිචාරයක් උත්තේජනය කරන අනු තමයි ස්නාු සම්ප්‍රේෂක් කියන්නේ ගොඩත් දිගවනාට අදහස හොඳට තේරෙනවන හොඳ අවබෝධයක් තියෙනවන මේක පාඩන් කරන එක මහ දෙයක් නෙමි හරි තැුණු මාත එක්කම ලියමු ර්ව උපාගම නිවරෝණවල පර්යන්තයෙන් නිදහස් වී පර්යන්තයෙන් නිදහස් වී. පීළඟට උපාගම පැල්ම හරහා විසරණයවි පශ්ච උපාගම පටලේ ප්‍රතිග්‍රහක අනුවලට සම්බන්ධ වී. ප්‍රතිාර ප්‍රතිචාරයක් උත්තේජනය කරන අනු ප්‍රතිචාරයක් උත්තේජනය කරන අනු ප්‍රතිාරයක් උත්තේජනය කරන අනු ස්නාය සම්ප්‍රේෂක බල පූරු උපාගම නිවුරෝණවල පර්යන්තයෙන් නිදහස් වෙලා උපාගම පැල්ම හර හා විසරණය වෙලා පශ්ච උපාගම පටලේ ප්‍රතිග්‍රාහවලට බැඳල ප්‍රතිචාරයක් උත්තේජනය කරන අනුවලටි කියනවා ස්නායු සම්ප්‍රේෂක කියල අප ඉදි ප්‍රශ්න පත්‍රේකද ස්නායු සම්ප්‍රේෂකවලට උදාහරනත් තව සාකච්චා කරම අප ඊළගක ප්‍රශ්නයට මන් යොමයම අපි තිස්වනි ප්‍රශ්නයට දැන් යොමුෙමු අන්තරාසර්ග ග්‍රන්තියක් යනුකු මක්ද අන්තරා සර්ග ග්‍රන්තියක් කියල අදහස් කරන්නේ හෝමෝන ශ්‍රාවය කරන ලබන විශේෂිත සයිල කාණ්ඩ මගින් නිර්මාණය වන මොනෝවද නිර්ණාල ග්‍රන්ති. හෝමෝන ශ්‍රාවය කිරීමට සම්බන්ධ වන විශේෂිත සෛලකාණ්ඩවලින් සමන්විත වන නිර්ණාල ග්‍රන්තියට අපිට අන්තරසර්ක ග්‍රන්තියක් කියන්න පුළුවෝ ති අරිම සරලයි හෝමෝන ශ්‍රාවය කරනු ලබන විශේෂිත සයිල කාණ්ඩවලින් සමන්විත නිර්ණාල ග්‍රන්ති නිර්ණාල ග්‍රන්ති තමයි අන්තරා සර්ග ග්‍රන්තිගය හෝමෝන ශ්‍රාවේක නුලබන විශේෂිත සයිල කාණ්ඩවලින් සමන්විත නිර්ණාල ග්‍රන්තිවලට තමයි දරුවුණේ අන්තරාසර්ග ග්‍රන්ති කියන්නේ පැහැදිලි. අපි තිස්සෙක්කනි ප්‍රශ්නයට යොමුයමු මෙන තිස් එෙක්ි ප්‍රශ්නය මන්ද තයිරෝයිඩටතාව හේතු ොද ඉස්සල මොක්ද මේ න්ද තයිරයිඩතාව කිය අදහස් කරන දරුණේ මන්ද තයිරෝඩතාවේ කිය අදහස් කරන්නේ තයිරෝයිඩ් ග්‍රන්තියෙන් ප්‍රමාණවත් තරම් තරොක්සින් හෝමෝණය ශ්‍රාව නොවීම තත්වය ක් හෝේ තයිරෝයිඩ් ගන්තයන්නේ තයිරෝඩ් ග්‍රන්තයන් ප්‍රමාණවත් තරන් යිරක්සින් හෝමෝනය ශ්‍රාවේ නොව නම ඇත්ව අපි හඳුන්වන්නේ මන්ද තයිරෝයිඩ ආාවේ කියලා. අපි ප්‍රශ්නෙන්හන්නේ මන්ද තයිරෝයිඩතාවට හේතු මොනවද ප්‍රධානයතු දෙකක් තියෙනවා. එකත්තමයි මේ TH කියන හෝමෝන ශ්‍රාවයවීම අඩුවෙනක. TH හොමෝණේ නිෂ්පාදනය අඩුවෙනයක.ඒවගේ ආහාරයේ අයිඩින් ඌනතාවේ එද TSH හෝමෝණේ නිෂ්පාදනය අඩුවීමසා ූනතාවේ තමයි මේ මන්ද යිරයිඩතාවට බලපාන මූලික හේතු දෙක අපි ලියමුක නිපදවීම අඩුවීම ආහරේ අයඩී ඕනතාව ආර අ නූනතාවත් මේ මන්ද තයිරයිඩතාවට බලපාන මූලිකම හේතු එමන් දරුවුණනය අපිට තිස් දෙනි ප්‍රශ්නයට දැන් යොමු වෙන්න පුළුව අපි තිස් දෙවනි ප්‍රශ්නයටයොමම ශුක්‍රතරලයේ සංගටක මොනවාද දරුවනේ තිස් දෙවනි ප්‍රශ්නය ශුක්‍රතරලයේ සංගටක ප්‍රධානශයෙන් හයක් තියෙනවා අපි මේ හයම මතක් කරන්න ඕන එකක් තමයි දරුවුණේ ශලේශ්මල ශේශ්මල ඊළගට ශුක්‍ර තරලය එන්සයිම තියනවා විද ජලවිච්චේදක එෙන්න්සයිම තියෙනවා අපි දන්නවා. ඊළගට තියන ප්‍රොස්ට ගලන්ඩන් කියලා සංෝගයක් ප්‍රස්ට ගලන්ී පටගී ඒ වගේ ඇස්කෝබිකම්ලේඇකෝිකම්ලේ ඒ ව සිට්‍රේට සහ අවසාන් වශයෙන් දරුණ ෆෘක්ටෝසුත් අන්තර්ගතයි ෆටෝස් මේවා තමයි ශුක්‍රතරල ඇතියෙන්නේ ඔබේෙන් විභාගෙදී හයමහන් නැතිවේ නමුත් හයම දැනගන්න මොක බහුවන්න ප්‍රශ්නය කරුත් ප්‍රයෝජනවත් වෙනවා හයම දැනගෙන ගියොත් විභාගෙදී ලේසිවෙයි ද නිසා ශුක්‍රතර ලේ සංගටක මොනවාද කිය ලැහුවොත් කියන්න සංගටක හයත් තියෙනවා ශ්‍රේෂ්මල දකින්න පුළුවන් විධ ජලවිච්චේක එන්සයිම තියෙනවා. ඒවගේම ඇස්කෝබික්කම්ෙ ප්‍රොස්ටගලන්ඩි සිට්‍රේට් සහ ෆෘක්ටෝස් අපිට දකින්න පුළුවෝ ෘක්ෝස් අපිට දකින්න පුළුව. එමනං තිස් තුංගනි ප්‍රශ්නයට දැන් යොමුයමු. දරුණේ තිස් තුංගනි ප්‍රශ්නය. තවත් ප්‍රජන පද්ධතිය සම්බන්ධිම ප්‍රශ්නයක් උපත්පාලන ක්‍රමය අනු මොනවාද. දරුණ මේ උපත්පාලන ක්‍රම කියන්නේ අනවශ්‍ය පිලිසිඳ ගැනීමම් නැත අනවශ්‍ය ගැබ් ගැනීීම, වලක් වන්න වූ ක්‍රම වලට තමයි උපත්පාලන ක්‍රම කියලා කියන්නේ හරිම සරල පිළිතුර අනවශ්‍ය පිළිසිද ගැනම් වලක් වනු ලබන අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වලක්වනු ලබන ක්‍රම තමයි උපත්පාලන ක්‍රම කියන්නේ. හරිම සරයි අවශ්‍ය පිසිඳ ගැනීම වලක්වනු ලබන ක්‍රම ඒවා උපත්පාලන ක්‍රම විදිහටයි සලකාන්නේ උපත්පාලන ක්‍රම මොනවද කියන එක ගැන ඒ උපත්පාලන ක්‍රමවලින් ටුවන කාර්යන් මොනවාද කියන එක අපි ඉදිරි ප්‍රශ් පත්‍රවලදි ඔබ සමග සාකච්ඡා කිරීමට නියමිතයි හරි ඒමන දරුවනේ ඊළඟ ප්‍රශ්නය තිස් හතරවෙනි ප්‍රශ්නයට අපි යොමුයමු අපි එන්න තිස් හතරනි ප්‍රශ්නයට මේකත් ප්‍රජන පද්ධතිය සබන්ධ ප්‍රශ්නය සිපිස් රෝගගේ රෝග ක්ෂ මොනව රුණ මේ සිපිලිස් රෝගය දහේ ඕන ස්ථානක වන ඇතිවීම තමයි මුලින්ම දකින් ලැබෙන රෝගලක්‍ෂණේ දේ ඕන ස්ානක වනඇතිවෙන්න පුළුවන් විශේෂෙන්ම තොල්වල ඒවගේම කාන්තාවන්ගේ යෝනි මාර්ගය තන පුඩුවල ඒවගේම මේ ඇගිලිවල තුවාල් ඇතිවෙන්න පුළුවන් ඒවගේම වේදනාකාරය නොවන බිබිලි ඇතිවෙන්නත් පුළුවන් මේ ස්ථානවල වේධනාකාරේ නවන බිබි කියන දරුවුණේඒස්ථාන අපයේ බිබි තදකරොත් කිසිම වේදනාවක් දැනෙන් නෑ මේ ෝගලක්ෂණවලින් පෙළෙනව නම් කෙනෙක් ඒ පුද්ගලයට වේදනාවක් දැනෙන්නේ ඒ ිබිලි තදකරාට දොර අ වනනං වේදනාවක් දැනවා එතුවාලවල වේදනාවක් දැනවා නමුත් බිබිරිවල වේධනාකාරී නොවන බිබිලි ඇතිවෙන්නේි ඒවිත රක්නෙමි මේ රෝගෙන් පෙළිෙන පුද්ගලෙක් නං ඒ අයට සමේ කුෂ්ට තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් ඒවගේම ශරීර වුණගතියකින් ඒ අය පෙළෙන්න පුළුව මේක කාන්තා පිරිමි කියල බේදයකින් තොරව ඕනම කෙනෙක්ට ඇතිවෙන්න පුළුව විශෂෙන්ම අනාරක්ෂි ලිගික සබඳතා පැවැත්වීම තමයි මොලිකම හේතුව මේ සිපිලි ස්තත්්ත්වය නිර්මාණය වෙන් හරි ඒමන අපිනියමු දේහ ඕනෑම ස්ථානයක වන එම වේදනාකාරී ඇතිවීම බිබිලි හැබැ ඒවනම් වේදනාකාරය නොවන. ඇතිවේ විශේෂම කොයි වගේ ස්ථානවලද කියලා තබිලියමු. තොල්වලඒවගේම ඇගිලිවල කාන්තාවගේ යෝනි මාර්ගයේඒවගේ තන පුළුවල මේගේ ස්ථානවල ඇතිබෙනවා. මීට අමතරව දරුණේ සමේ කෂ්ට ඇතිවෙන්න පුළුවන්ඒවගේම ඇති පු මෙව තමයි මූලික රෝගලක්ෂණ සිපිලිස් රෝගගේ මූලිකම රෝගලක්ෂණ තමයි මේවා අපි හමන දරුණේ තිස් පස්වනි ප්‍රශ්නයට දැන් යොමුයෙමු. ඔන දරුණ අප අස්ති පාඩමට සන්ධාරණය චලනය පාඩමට ප්‍රශ්නයක් යොමු කරනවා. ශංකකාස්තියවූ ප්‍රසර නම් කරන්න ඒන්ට කෘති ඉදිරිීංගලියෙන් ප්‍රසර නක් තියෙනවා. එකක් තමයි යුග ප්‍රසනය චු්චුකාකාර ප්‍රසරය කීලාභ ප්‍රසරය ප්‍රසර තුනයි. වනාාද ප්‍රසර තුළ යුග චු්චකාකාර ප්‍රසරය කීලාභ ප්‍රසරේ. දැ යුග ප්‍රසරයේ විශේෂයෙන්ම දායක වෙනවා යුගවක්්‍රිය සෑදීම සඳහා දායක වෙන. යුගවක්‍රයේ සෑදීමට දායක වෙන. ගවක්රේ සෑදීමට යුග ප්‍රසරය දායක වෙනෝ එතකොට මේ චුචුකාකාර ප්‍රශභයයි කීලාභ ප්‍රසරයේ දෙකම එකම දෙයක් කරන්නේ මොකක්ද කරන්නේ පේෂී සඳහනයට පේෂි සන්ධානයට පෘෂ්ට සපේ නෝ නැත්තම් මහුණත් සපේ නෝ පේෂි සන්ධානයට මෙ කමාදානෙ මේ පා විාගෙදී ඒ කරුණ ුණනාට ලියන්න ඕනේ පේෂි සඳධානයට පෘෂ්ට සපයයි එමන ශංකකස්තයේ දරූ ප්‍රධාන පසර තුනත්තියනවා මොනාද ප්‍රසර තුන යුග පසරය ඒවගේම චුචුකාකාර ප්‍රසරේ කීලාභ ප්‍රසරේ යුග පසරේ ශංකකස්තියේ යුගවක්්‍රේ සෑදීමට දායක වෙනවා චුචුකාකාර ප්‍රසරේ සා කීලාබ ප්‍රසරේ දෙකම පේෂි සන්ධහනයට පෘෂ්ට සැපීම සිදු කරනවා පේෂි සඳහනයට පෘෂ්ට සැපීම සිදු කරනු අප එහමනං තිස්හයිවිනි ප්‍රශ්නයට යොමුෙමු මෙතැන් පටන් තියෙන්නේ ප්‍රවේනි විද්‍යාවට සම්බන්ධ ප්‍රශ්න කීපයක් කතා කරන්. අපි යොමු එමු තිස්හයවිනි ප්‍රශ්නයට දරුව ද අපේ තිස්හයිවිනි ප්‍රශ්නයට විල්ලයින්නේ මේක ප්‍රවේනි විද්‍යා වැස්සරුවෙන් ඉදිරිපත්කර ප්‍රශ්නයක් සමයුක්මක යනු කුමක්ද. දැන් ජානයක ඇලිල යුගලම සමාන පැවතීම තත්වේ තම අපි ගැනි සමයුක්ම නැත්ත සමයෝගී කියිය. ඒතමයි මෙතන බලාපොරොත්තුවන පිතුර ජානයක ඇලිල යුගලම, සමානව පැවතීමේ තත්වේ රි සමයුක්ම කියන්න හෙමන ජානයක ඇලීල යුගලම සමානව පැවතීම ජානක ඇලිල යුගලම සමානව පැවතීම තමයි සම යුක්මක කියලා හඳුන් වන්නේ. අපිහෙම නම් ඊළඟ ප්‍රශ්නයට යොවවෙම සත්නි ප්‍රශ්නය පෙළවල් සටහනක් කියන්නේ මොකක්ද පෙළවැල සටහනක් කියන්නේ මොකක්දද දරුවනේ කිසියම් පරම්පරාවක යම් කිසි ගතිලක්ෂණයක ආවේනි ගතවීම අපි රූප සටහනක් මගින් නිරූපණය කළොත් විවිධ සංකේත යොදා ගනිමි ඒකට අපිට කියන්න පුළුවන් පෙළවැල සටහනක් කියලා කිසියම් පරම්පරාවක යම් ගතිලක්ෂණයක ආවේනි ගතවීම රූපසටහනක් මගින් නිරූපණය කරන රූප සටහනකට තමයි පෙළවැල සටහනක් කිය කිය හ අපි ලියමුහමන යම් පරම්පරාවක මේ අපිටවශන කියපුළුවන් යම් පවුල් ගසක කියලවනත් යම් පවුල් ගසක ගති ලක්ෂණයක ආවනි ගතවීම නිරූපණය කරන රූප සටහන තමයි රූප සටහන තමයි පෙළවැල සටහනක් කියල අදහස් කරන්නේ යම් කිසි පරම්පරාව ගෙමන තයි යම් කිසි පවුල් ගසක ගතිලක්ෂණයක් ආවේනිි ගතවීම නිරූපණය කරන රූප සටහනකට තමයි පෙළවැල සටහනක් කියෙන්. එමන් දරුණ අපි තිස් අටවිනි ප්‍රශ්නය සඳහා දැන් යොමු එමු ත් ප්‍රවේනි විද්‍යා වැස්ුරමදීපු ප්‍රශ්නයක් හාඩිවයින්බග් මූලධර්මය සඳහන් කරන්න කියන. ද මේ හාඩවයින් මුලධර්ම සුරෙන්තම අපි ප්‍රේනි විද්‍යාදී බොදුරට ගණනය කිරීමම් ගැටලුවො අප ිවිිඳන්. හාඩවයින්බගක් මූලධර්මේදී කියන්නේ පරිනාමේ නොවන ගහනයක් පිළිබඳු. මේ පරිනාමේ නොවන ගහනයක ප්‍රවේනි දර් සංඛ්‍යාතය සහ ඇලිල සංකඛ්‍යාතය පරම්පරාවෙන් පරම්පරාවට වෙනස්වෙන්නේ නෑ නොවෙනස්ව පවතිී කියලයි මේ මුූලධර්මය කිය. මේ මූලධර්මය ආශත්‍රිත ගැටලු. ඒවගේම මූලධර්මය පවත්වා ගන්න දායක වන තත්වයන් ගැනත් අපි ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා කරන්නට නියමිතයි අපි දැනට මූලධර්මය මොකද ෙර ලියෙමු. එතුට මේ මූලධර්මය අදාළ වෙන්නේ පරිනාමය නොවන ගහනයකට අදාළව. පරිනාමේ නොවන ගහනයක ප්‍රවේනිි දර්ශ හා, ඇලීල සංඛ්‍යාතයන් සංක්‍යාතයන් පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස්ව පවති පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස්ව පවති එම දරුවුණේ හඩි වයින්බ සමුතුල්තා මූ ධර්මය ගැන පිසාකච්චා කල අවසන් අපිට දැම්පුළුවම් තිස් නමවෙනි ප්‍රශ්නයට යොමුුවෙන්. තිස් නමවෙනි ප්‍රශ්නය මේක ප්‍රවේෙන් විද්‍යාාවම තම යොමුවෙන්නේ අන්තක් විශේෂ අභිජනය මොකත් මේ අතක් විශේෂ අභිජනයගෙන් දරුවුණේ වෙනස් විශේෂ වලට අයත් පුං සහ ජායා ජීවින් දෙදනෙක් කතර සිදුවන සංවාසයක් තමයි අන්තක් විශේෂ අභිජනය නැත්ත අන්තක් විශේෂ මුහුම් කරණනය කියලත් මේ පද හඳුන්වන්නේ. ගල වෙනත් විශේෂ වලට අයත් පුංහා ජායා පුංසා ජය ජීවි අතර සිදුවන සංවාසය විනත් විශේෂවලට අයත් න් සහ ජයා ජීවින් අතර සිදුවන්න වූ සංවාසයට තමයි අපි ගැන්නේ අන්තක් විශේෂ අපිජනනය නැත්තම් අන්තක් විශේෂ මුහුම් කරනය කියලත් මේ හඳුන්වන්න පුළුවන්. අපේමනං හතලිස්වෙනි ප්‍රශ්නයට දැන් යොමුයෙමු. හතලිස්වෙනි ප්‍රශ්නය දැ මේ ප්‍රශ්නය මම උපුටගත්තේ අනුකජීව විද්‍යා විශේ කොටසට අදාළව තමයි අන්තර්ගතකරය ඔබේ ප්‍රශ්න පත්ත්‍රේ පලාස් මිඩියනු කුමක් මේකට සරල උත්තර දී හර ගන්නන්නේ මේ චක්‍රිය කුඩා දියන්නේ අනු ඒ වගේ පිළිතුර ප්‍රමාණවත් මදි ඇතැම් ප්‍රාක්්ඥියෂ්ටික සයිලවල ප්‍රධාන වර්ණ දේහයට අමතරව පවතින දඟර ගැසුනු හෝ අතිවලිත දඟර ගැසීමකින් යුක්ත කුඩා චක්‍රිය දෙන්න්නේ අනු කියන එක තමයි අගසම්පූර්ණ පිළිතුර මේ වගේ පිළිතුරක් ලිවුවොත් විභාගෙති ලකුණු ැබීම පිළිබඳව අංශු මාත්‍රික භයක්තියාගේ නප රි ලකුණටි ඔක්කොම ලැබෙනවා නමුත් අරවගේ බාග උත්තර ලියලා සම්පූර්න කුණ බපොරත්තුෙන් එ පපදර කුඩා චක්‍රිය ියන්නේ නු කියල ලියනෙක ප්‍රමාණවත් මදී හරි තයන් ස අපි උපරිම ලකුණු ප්‍රමාණයක් ලබාගන්න විදිහට ප්‍රශ්න පත්‍ර පරීක්ෂක තුමන්ල සෑහිමටත්යන පිළිතුරක් තම පිළියන් නොනේ අරි ඒතරටතම අප හ ලකුණටයන්න පුුවන් සාපි අංග සපූර් පිතුරක් ලිය එන මොක්දම ංග සම්පූර්ණ පිළිතුරක් ඇතැම් ප්‍රක්ඥියෂ්ටි සයිලවල ප්‍රධාන වර්ණ දේහයට නැ අතිරේකව දඟර ගැසුනු හෝ අතිවලිත දඟර ගැසීමකට ලක්කුණු කුඩා චක්‍රී දයෙන් අනු තමයි ප්ලාස් මිට කිය. ිලිම් ඇතැම් පාගනෂ්ටික සයිලවල ප්‍රධාන වර්ණ දේහයට අමතරව දඟර හෝ අත්තිී වල්ලිත දඟර ගැසුණු කුඩා චක්්‍රීය ඩනයනු ැ ප ාග ෂ්ිකයිවල ප ්‍රාන වර්ණ දේයටට අමතරව දංඟර හෝ අතිවලිත දංඟර ැසු කුඩා චක්‍රිය න්නේ අනු තමයි අපි පලාස්මිට කියලා හඳුන් වන්නේ. එමනං හතලිස් එක්විනි ප්‍රශ්නයට දැන් අපි යොමුයමු. ඔන්න එන දරුණේ හතලස් එක්විනි ප්‍රශ්නයට ඉන්ට්‍රෝන යනු මොනවාද. ඇැ ඉන්ට්‍රෝන කියලා අදහස් කරන්නේ පූර්ව එම්මාරෙන්නේ අනුවක. නිර්කේත අනුක්‍රම කොටස් සහිත දන්නේ කාණ්ඩ තමයි අපි කියන්න ඉන්ට්‍රෝන කියලා. හරි? පූර්ුව MRNAන්නේ අනුවක නිර්කේත අනුක්‍රම සහිත DNAන්නේ කොටස්. තොට නිර්කේත කියලා අදහස් කරන්න මෙතනදී යම්ගසි ලක්ෂණයකට කේතයක් සපයන්නේ නැති කොටස් එවට තමයි ඉන්ට්‍රෝන කියලා කියන්න. හරි ඒවා ADRNA කොටස් හැබයි ඒ ADන්නේ කොටස්ටලින් යමිසි ලක්ෂණයකට කේතය සපයන්නේ නෑ. හරි ඒ අනුව පූුව Mරන්නේ අනුවක නිර්කේත අනුක්‍රම සහිත NA කොටස් තමයි කියන්නේ ඉන්්‍රෝන කියලා අපි ලම් පූර්ුව Mආරන්නේ අනුවක නිර්කේත අනුක්‍රම සහිතද කොටස් වලට කියන්නේ ඉට්‍රෝන කියලා කොටස් වලට ගැන ඉන්ට්‍රෝණනගේල පූරුව එම්මාරෙන්නේ අනුවක නිර්චේත අනුක්‍රම සහිත කේතයක් සපයන්නේ නැති හැබැයි බශ්මානු පිළිවෙලක් හරිති එවැනි ඩන්නේ කොටස් තමයි ඉන්ට්‍රෝණ ලෙස අදහස් කරන්න එමන දැන් අපි හතරිස් දෙවනි ප්‍රශ්නයට යොමුයමු මෙ අපි හතලරිස් දෙනි ප්‍රශ්නයට එනව දරුවුණේ විෂම ගුණකතාව යනු කුමක්ද මොකද මේ විෂම ගුණගතාවේ කියන්නේ හරි දරුවුණේ විෂම ගුණකතාවේ කියන්නේ සයිලවලහ යම්කිසි වර්ණදයහ කට්ලයක් සැලකුවොත් ඒ වර්ණදේහ කට්ටලේට යම්කිසි වර්ණදේහයක් අඩුවෙන් පිහිටීම හෝ යම් කිසි වර්ණදයයක් වැඩියෙන් පිහිට ත්වයක් තියන තත්ව තම අපි හඳුන්වන විශෂම ගුණ කතාවේ කියන. මෙතැන්දි සිද්ධවෙලා තියෙන්න්නේ වර්ණදයහ කට්ටලගානය වෙනස්වීමක් නෙම. වර්ණදේහ කට්ටලේක පවතින වර්ණදහ සංඛ්‍යාව වෙනස්වීම. මේ වෙනස්ශවීම වැඩිවීමක් වෙන්නත් පුළුවන් අඩුවීමක් වෙන්න පුුව. දැ හොඳ දහරණ ඇතමයි මානව සයිලේක. සාමා්‍යයෙන් වර්ණදහ තියවා දහික සයිලේක වර්ණදය හති හයක් මේ හතලිස් සහය යංකිසි සයිලේ දදි හතලිස් පහක් විදිහට තිබුණු එහම නැත්තම් හතිස් හතක් විදිහට තිබුණොත් අනේඒ ත්වය තම ඇැි කියන්නේ මේ විෂම ගුණකතාවේ කියද විෂම ගුණකතාවේ කියන්නේ වර්ණ දේහ කට්ටලේක වර්ණ දේහ එකක් අඩුවෙන් හෝ එකක් වැඩියෙන් පැවතීම තමයි මේ විෂම ගුණකතාවේ කියලා අදහස් කරන්න මේ නිසා ඇතිවන තත්ත්ව කීපයක්ම තියෙන ඔබ දන්න ඩවන්් සහලක්ෂණය යින් ෆල්ට සහලක්ෂණය සහ ටර්න සහලක්ෂණය ගැන අපි ඉගෙන ගෙනතියනවා ඉතින් එනිසා මේ කොටස් වල්ට අදාල තමයි මේ විෂම ගුණකතාවේ ගැන විශ දේශය තුළ සඳහන් වෙන්නේ. හරි බහ ගුණකතාවේ කියන මීටට වෙනස් දෙයක් එකත් අපි සාකච්ඡා කරනවා. හරි එහමනම් දරුවනේ විෂම ගුණකතාවේ කිය අදහස් කරන්න මොකක්ද සයිල තුළ වර්ණදේ කට්ටලේක ඇති එක්වර්ණ දේහක අඩුවීමක්හෝ වර්ණ දේක වැඩිවීමක් තමයි විෂම ගුණකතාවේ කියලා අදහස් කරන්න අපිලියම්. සයි තුළ වූ වර්ණදහ කට්ටලේක එක්වර්ණ දේහයක් අඩුවෙන් හෝ වර්ණදේහයක් වැඩියෙන් ිහිටීම තමයි විෂම ගුණකතාවේ කියලා කියන්නේ අපි හෙමන්දරුවනේ හතලස් තුංවෙනි ප්‍රශ්නයට යොම්මුයෙමු දරුවනේ ඔන්න අටවන ඒක කේවන පාරිසරික විද්‍යාව ජීවිද්‍යාව කියන කොටසට පරිසටක ජවිද්‍යා කොටසර ම ප්‍රශ්න කීපයක් ඇතුළත් කර ඉට අදාළව සැවානාහි වාර්ෂික වර්ශාපතනය ස උෂ්නත්ව පරාසය කොපමණද මේ ඉලක්කං වලින් මේ සංක්‍යාවලින් මෙ දැනගන්න ඕනේ මේවා නොදැන විභාගටයන් එපා ොද බහුවරණ ප්‍රශ්න වලට පවා මේ දත්ත ඇසුරෙන් ප්‍රශ්න හන තියනෝ අහන්ඩ ඉඩ තියෙනෝ තිය නිසා මේ අගයන් ගැන හොඳ අවබෝධයක් ඔබට තියෙන් ඕනේ එම ම මුලින් ලියන්නන් වාර්ෂික වර්ෂාපතනය එච්චර සතුරුදායක වර්ශාපතනය නෙ මේ දරුවුණේ ලැබෙන්ෙන මේ ප්‍රදේශයට සාමාන්‍ය වාර්ශික වර්ශාපතනය තුන්සත් 5 මිලමි ප්‍රමාණයක් තමයි ලැබෙන්න්නේ ඒවගේ mm, 5 මම අතර ප්‍රමාණ ඇතමයි වාර්ෂික වර්ශාපතනය විදිහර ලබන්නේ. එතට උෂ්ණත්ව පරාසය ගත්තුත් උෂ්නත්ව පරස විදිර දරුවණය අපිට ලියන්න පුළුවන් සෙල්සිය සංශක විසි හතරත් සෙල්සිය සංක විසි නමය අර උෂනත්ව පරාසයක් තමයි මේ පරිසර තුළ දකින්න ලැබන් සෙල්සිය වි හතරත් විසි නමයත් අතර ෂ්නත්ව පරාශය එවගේ වාර්ෂික වර්ෂාපතනය ි තුන්සීයත් පන්සීයත් අතර වර්ෂාපතනයක් පතිත වෙන්න හතලස් හතරවෙනි ප්‍රශ්නයට එහෙමනම් යොමුුවමු හතලස් හතරණනි ප්‍රශ්නයේ මුහුදු ත්‍රුණ ව්‍යාප්ත වෙලාතියනෙ කුමන ස්ථානවලද. විශේෂම දරුවනේ අවම රල ක්‍රියාකාරිත්වයක් දකින්න ලැබෙන විශාල කලපුුවල සහ ඒ වගේම මේ නොගැඹුරු මුහද තමයි මේ මුහදු තරුුණ වැඩිපුරම ව්‍යාපත වෙලා ඉන්නේ. අවම රල ක්‍රාකාරිත්වයක් පවතින විශාල කලපු ආශ්‍රිතව සහ නොගැඹුරු මුහුදේ තමයි මේ තත්වයන් අපිට මුහදුතුරු ව්‍යාපත වෙලාී නො දකිින් ලබින් විශේෂම ලංකාව කල්පිටිය ඉඳල මන්නාාරම දක්වා මුහුදුතුරුණ දකින්න පුළුව හරි අවම රල ක්‍රියාකාරිත්වයක් ඇති විශාල කල පුවල නොගැම්බුරු මුහුද්ද විශේෂෙන්ම ප්‍රදේශ විදිහර ලංකාව ගත්තොත් කල්පිටයේ සිට මන්නාරම දක්වා මේවා ව්‍යාප්ත වෙලා තියනවා. කල්පිටි ද මන්නාර්ම දක්වා මේ ව්‍යාප්තිය දකින්න පුළුවන් එම හතල පස්ශ්නනිි ප්‍රශ්නයට අපි දැන් යොබයමු. මෙ ඉළඟ ප්‍රශ්නය හරිම සරල ප්‍රශ්න හාර ජලයක් කියන මොකක්ද කියලා දරුවනේ පරිසර පද්ධතියක දක්නට ලැබෙන මේ අන්තර් සම්බන්ධිත බෝජන සම්බන්ධතා තිය නොනි අනේ ඒමට අපිට ගැන පුළුවන් හාර ජාලයක් කියල පරිසර පද්ධතියයක් තුළ දක්නට ලැබෙන අන්තර් සම්බන්ධිත බෝජන සබධතා ආහාර ජාලයක් කියල කියන පරිසර පද්ධතියක දක්නට ලැබෙන අන්තර් සම්බන්ධිත බෝජන සබදතා මෙමට තමයි ආහාර ජාලයයක්යන පරිසර පද්ධ තික දක්න ලැබෙන අන්තර් සම්බන්ධිතගෙන එකට බැඳුුණු බෝජන සම්බන්ධකාවයන් සමූහයක් තමයි අපි ආහාර ජාලයක් කියලා අදහස් කරන්න. එමන හතලි හිවිනි ප්‍රශ්නයට අපිට දැන් යො වෙන්න පුුව දරුවුණේ අපේ මයික්‍රෝබලජි සම්බන්ධව ප්‍රශ්න කීපයක් අද පස්සනි පේපරකට ඇතුළත් කළ. ආක්‍රමණතාවයට හේදතුන බයිසයිල්ි ෙන්න්සයිම මොනවද.ද ආක්‍රමණතාවට හේතුවන ප්‍රධහන බයිස්සයිි ෙන්සයිම තුනක් තියෙනවා. පොස්පොලයිපේස් ලෙසිතිනේ යිල්ු රොනිඩේස්. තේන්සයිම තුනේ නම් පමණ එලියන්න දන්. අපි මේන් සසයිමවලින්න් කරන කාරයන් මොවාද කිය ඉදිරි ප්‍රශ්න පත්‍රේකද සාකච්චා කරනවා. හොඳ. එමනං අපි ලියමු? සයිම තුනත්තියෙනවා ප්‍රධානන් වශයීම පොස්පෝ ලයිපේ ලසින සහ අවසාන් වශයෙන් higherයුොනිුොනි මේ තමයි ඒස එත් එක්කම හතල සත්තනි ප්‍රශ්නයටටත්තියමුමු ව්‍යාසාධක සඳහා නිදසුම් දක්වන් මේ ව්‍යාසාධ කිය මොනාටද විශේෂෙන්ම අජීවී පුෘෂ්ටවල පතින ශුද්දජීවී ගහනයක් විනාශ කිරීමට යොදාගනු ලබන රසායනිෙක ද්‍රව්්‍ය. දරුවන මේ මෙත්තැනද මේ අජී පුෂ්ට කියල අදහස් කරන්න විශේෂයෙන්ම විද්‍යාගාර වැඩමේස නිවාසවල ගෙබිම වැසිකිලි වගේ ස්ථාන. මේ වගේ ස්ථානවල ව්‍යාධජනකින් ඉන්න පුළුවන් ති ඒ විනාශ කරන්න යොදාගන්න රසායනික ද්‍රව්්‍ය වලට පොදුව කියන ව්‍යසාධක කියලා. මේ ව්‍යාසාධක රජුවම මානව දේහයට යොදන්නේ නැහැහරි මානෝදේහට යොදන්නේ පූති නාශක කියන සංයෝග වර්ද. එමන අපෙන් අහන්න ව්‍යාසාධක සඳහා නිදසුන් දෙකක් විශේෂම ෆීනෝල් සහ හයිපොලෝරයිට් මයි මේකට හොඳම නිිදසුන් වෙන්න පේදක ලියම් එනෙක් තමයිීනෝල් අනිත් එකෙන හයිපලෝරයි්පලෝ නෝල් හයිපකලෝ රයි් තමයි ්‍යසාධක සඳහා හොඳම මිදසුන් වෙන්න එමනන් හතලස් අටවිනි ප්‍රශ්නයට අපි යොමුයමු දරුණන්න හල සටවිනි ප්‍රශ්නයටයවා ශුද්දජී විද්‍යාව සබන්ධයෙන් දිරිපත්ච තවත් ප්‍රශ්නය කනිජ භවනය යනු කමක්ද මොකක්ද මේ කනිජ බවනයගෙන් මේ බැක්ටීරයා එමනත්තන් දිලීරවල බයිසයිලික එන්සයි මගේ මේ බැක්ටරිසා දිලීර කියන ශුද්ධ ජීවින් ශ්‍රාවය කරන බයිස්සයිලික එෙන්න්සයිම මගින් ශාක සත්ව එ ශේෂයන් විියෝජනයට ලක්වීම ඇත්තම් බිඳ වැටීම තමයි අප කියන්නේ කණිජ බවනය කියලා. හරි ඉතින් මේක ප්‍රතිඵලයක් විදිහට කාබන් ඩයෝක්යිඩ් ජලය සහ කනිජ වැනි අකාභනික සංගටක ප්‍රතිඵල වෙනවා. එතර මට ලියන්න පුුව මෙහෙම බැක්ටීරයා දිලීර්වලින් ශ්‍රවය වන. ශ්‍රාාවය කරන බහිෂ් සයිලික එන්සයිම මගේ ශාකහා සප්තශේෂ විියෝජනය විියෝජනය කිරීම තමයි කණජ බවනය කියන්නේ. බැක්ටීරිය සහ දිලේරවලින් ස්ශ්‍රාාවය කරන මේ බහිස්සයිලික එන්සයිීම මගින් ශාක සත්ව ශේෂ විියෝජනය කිරීම ඇැම් බිඳ වැටීම තමයි කනිජ බවනය කියලා දහස් කරන්නේ. එම අපි හතලිස් නම්වෙනි ප්‍රශ්නයට දැන් යොමයොමු නැනෝතාක්ෂණය යොදාගන්න ශේෂත්‍රබනවාද. අපි අපේ ප්‍රශ්න පත් රංක හතරරි දි සාකච්චා කර නෝතාක්ෂණය කියන මොකක්ද කියලා තව ප්‍ර්යක් යොමු කරාදෙන් පස්්නි පේපරට එතමයි මේ නැනෝ ටෙක්නලොජියයක යොදාගන්න ශේෂත්‍ර මොනවාද ප්‍රධාන වශයෙන්ම ද්‍රවව්‍ය නිෂ්පාදනයට ඒවගේම ශක්තිය නිෂ්පාදනයට ඉල්ලෙක්ටොනික් සහ යන්ත්‍ර නිෂ්පාදන කටයුතු වලට ස ෛද්‍ය වි්‍යාත්ම කටයුතු මේ ශේත්‍රවලතම ශෂම යොදගන්න එම අපට ියන්න පුලුවන් ද්‍රව්‍ය නිෂ්පාදනය ශක්තිය නිෂ්පාදනය කරන්නත් ගන්න එෙක්ට්‍රොනික සහ යන්ත්‍ර නිෂ්පාදනයට අවසාන් වශයෙන් දරුවනේ වෛදි්‍ය ශේෂත්‍රීට වෛද්‍ය කටයුතුඇත වෛද ශෂත්‍රය සඳහාපිට යොදාගන්න පුළුව න තාක්ෂ දාගන්න ප්‍රා ේත්‍ර හතරත් මයි ්‍රව නිෂපාන ශක්තිය නිෂ්පාන කිීම එලෙක්ට්‍රොනික් හ යන්ත්‍ර නිෂ්පාදනය අවසාන වශයෙන් වෛද්‍ය කටයුතු සඳහා මේ තාක්ෂණය යොදාගන්න පුළුව. ඒ යොදාගන්න ශේෂත්‍ර. අපි එහමනං අපේ අවසාන ප්‍රශ්නයට යොමුමු ප්‍රශ්නාංක පනහට දැන් යොමුයමු. එමන දරුණ අපි අවසාන ප්‍රශ්නයට යොමුෙනවා විවාහාරිකජී විද්‍යාවයටතේ ඉදිරිපත්වෙල තියෙන ප්‍රශ්නයක් ෙංගුවාහකයන් පාලනයට යොදාගන්නපුළා මත්ස ශේෂ සාමාන්‍ය දැනීමෙන් කියන්න පුළුවන් මේකට විශ අවබෝධයක් අවශ්‍ය නෑ එකක් තයි ඕනම දරුවෙක්ට මේකට ලියන් පුළන් පහසුම පලවෙනිම පිළිතුරමකක්ද මේ ගප්පි ගප්පි විශේෂ ගන්න පුළුවන් ඒ වගේම දන්ඩි යොදාගන්නත් පුළුවන් තිලාපයාගේ ලාබාලබදිත් වඩාත් යෝගයයි මේ මදුරු කීටයන් විනාශ කිරීම සඳහරි එට වාහගැන් පානයට යොදදාගන වා මත්ස විශේෂ තමයි ගප්පිඒ වගේම දණ්ඩි මසුඒවගේම තිලාපියයාගේ ලාබාල අවදී යොදාගන්න පුළුවන්. එමනම් දරුවනේ මේ වන විට පස්වන ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න පනහම මම සාකච්ඡාක ලවසානයි අපිට තවත් අලුත්ම නැවු අනුමාන ප්‍රශ්න පත්‍රයක් සමඟ හ විනි ප්‍රශ් තයෙන් ඔව නගැහීමේ බලාපොරොත්තුවෙන් සමගන්නෝ ඔබට සුබදවස.